පසුගිය දවස්වල බෙහෙවින්ම කතාබහට ලක් වුණා මේ බෞද්ධයින්ට මොකද වෙලා තියෙන කියන කාරණය. ඒකත් එක්ක කතාබහට ලක් වුණා අපේ අපි নমස්කාර කරන ස්වාමීන් වහන්සේලාට මොකද වෙලා තියෙන කාරණය. මේ අතරතුර අපේ හාමුදුරන්ගේ යාළුවොත් ඉන්නවා නේද කියන කාරණේ සමාජ මාධ්‍ය තුල කතාබහට ලක් වුණා. අපේ හාමුදුරනේ මෙතනින් අද දවසේදී අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපේ රටේ අපේ ස්වාමීන් වහන්සේලාට මොකද මේ වෙලා තියෙන්නේ? පළමුවෙන්ම බොහොම ස්තුතියි රතුකට වැඩසටහනින් අපිට අවස්ථාවක් ලබා දීම ගැන. අපි සංඝ සංස්ථාවක් විදියටත් බෞද්ධ සමාජයක් හැටියටත් කඩාවැටීමක් කියලා කියන්නත් පුළුවන්. එක පැත්තකින් විශාල දේවල් අපි අත්පත් කරගෙනත් තියෙනවා, අනෙක් පැත්තෙන් ගත්තොත් විශාල පිරිහීමක්. මේ සංඝ සමාජයේ බෞද්ධ සමාජය විතරක් නෙමෙයි සමස්ත සමාජයේම හුඟක් පිරිහීමේ දොරටු විවර කරගෙන නිකන් අපිට මොකද්ද වෙන්නේ? එහෙම නැත්තම් තවත් විදිහකට කිව්වොත් දැවෙනවා, තැවෙනවා, මේ හූල්ලමින් සුසුම්ලමින් ඉන්න යම් කාලවකවානුවක් තමයි අත් වශයෙන් පහුගිය දවස්වල අපි පහු කරමින් හිටියේ. ඉතින් ඒ වගේ විවිධ පුජ්‍යලය අපිට හම්බ වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවානේ නානත්ත කාය නානත්ත සංඥා, මිනිස්සු විවිධාකාරයි. ශරීර ස්වරූප වලින් ගත්තත්, සිතුම් පැතුම් වලින් ගත්තත්, ඇවතුම් පැවතුම් වලින් ගත්තත්, ඉතින් ඒ විවිධත්වය ඇතුලේ සිද්ධ වෙන දේවල් තමයි අපි අත්විඳින්නේ. ඉතින් මම හිතන්නේ තියෙන ලොකුම ගැටලුව තමයි භික්ෂුන් වහන්සේලා සම්බන්ධයි. මොකද මේ සමාජයේ නිවන්න, සමාජයේ සුවපත් කරන්න, සමාජයට යහමග කියා දෙන්න ඒ වරම් ලැබපු කාය සාක්ෂි වෙච්ච භික්ෂුන් අර පිරිහීමේ දොරකඩටම ඇවිල්ලා ඇද වැටුණාම හරි අමාරුයි ඒව බෞද්ධයන්ට දරා ගන්න. ඉතින් අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් අපිට තියෙන සම්ප්‍රදායක් මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් මතු වුණාම දැන් ආයතනවල සංස්ථාවක දෙපාර්තමේන්තුවක අමාත්‍යාංශක අනාදී වශයෙන් ඕනම තැනක තියෙනවානේ ව්‍යූහයක්. මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාම කාටද ගිහිල්ලා කියන්නේ, මොකක් හරි ක්‍රමවේදයක්. ඒ වගේ භික්ෂුන් වහන්සේලා හැටියට අපටත් මොනවා හරි විනයානුකූල ගැටලු මතු වුණාම මිනිස්සුනේ මේ. ඉතින් ඒවා විසඳ ගන්න අපිට තිබුණ පෝයගේ ඇතුළේ තමයි ඒවා සාකච්ඡා කළේ. නමුත් අවාසනාවකට මේ මෑත කාලේ භික්ෂුන් වහන්සේලාගේ විනය ගැන, ඒවා විසඳනාකාරය ගැන මේ අන්තර්ජාල මාධ්‍ය හරි මේ දේශපාලකයෝ හරි කතා කරනවා හැරෙන්න පෝයගට සීමා කරන කවුරුවක්වත් මහන්සි ගන්නේ නැහැ. අපි පෝයගේ ඇතුළේ කතා කළ යුතු දේවල් මේ විවෘත මාධ්‍ය ඇවිල්ලා කතා කරනවා. ඒ මිනිසුන්ට අදාළ නැහැ. මොකද ගිහි විනය වෙනමත්, පැවිදි විනය වෙනමත් තමයි දක්වලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම නිකන් මං හිතන්නේ පට පිට පැනපු, පීලි පැනපු සමාජයක දැන් අපි ඉන්නේ. ඒ නිසා ටිකක් ඉවසීමෙන් සහ උපේක්ෂා සහගතව මේ වදෙස බලාගෙන ඉන්නව හැරෙන්න යම් කිසි ආකාරයකට අපේ මහානායක ස්වාමින් වහන්සේලා ආදී ශාසන භාරධාරී වගකිය යුතු ස්වාමින් වහන්සේලා එකට රැස් වෙලා, ඇත්තටම මං හිතන්නේ අද වර්තමානයේ භික්ෂුවකගේ කාර්යභාරය මොකක්ද, අපේ වැඩපිළිවෙළවල් මේ සමාජය ග්‍රහණය කරගන්නවද, නැත්නම් මේ නවතාවයන්ට ගැලපෙන විදිහට අපි කොහොමද සකස් වෙන්නේ, ඒ ආදී වශයෙන් යම් සාකච්ඡාවක් ඇතිවිය යුතු. ඇත්තටම කිව්වොත් අපි කියන අර සංගායනාවකට හොඳම කාලය කියලා තමයි මට කෙටියෙන් කියන්න තියෙන්නේ. නබහන්සේගේ අහනවා සියලු වේදනාකාරී අත්දැකීම් එක රට දාලයන් එහෙම අදහසක් නෑ. ඇත්තටම ඒ කියන්නේ හරි වේදනාවක් ඇති වුණා. දැන් ඒ කියන්නේ දැන් මම පුළුවන් තරම් උත්සාහ කළා පක්ෂ දේශපාලනයෙන් ව්‍යුක්තව. මොකද අතීත අත්දැකීම් සම්භාරයක් තියෙන හින්දා 2005 වේ හෙළවුරුමින් අයින් වුණාට පස්සේ කිසිම දේශපාලන පක්ෂයක් එක්ක අපේ එහෙම ගනුදෙනුවක් තිබිලා නැහැ කවදාකවත්. දැන් උදාහරණයක් විදිහට අපිට මේ රාජපක්ෂගේ වහල්ලු කියනවා. එහෙම වෙන්න නම් එක්කෝ ඔය පොදු ජන පෙරමුණේ හරි ඒගොල්ලන්ගේ පක්ෂෙක එක්ක සමාජික වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ think tank එකේ අපි ඉන්න ඕනේ. එහෙම නැත්නම් මධ්‍යම කාරක සභාවේ හරි මොකක් හරි කොතනක හරි නියෝජනය වෙන්න ඉපැයි. එහෙම සම්බන්ධයක් තිබ්බනම් දෙයියනේ ඔච්චර අපිට එහෙම උදව් කළා නම් අවතරින් මට හම්බ වෙච්ච මන්ත්‍රීකමවත් මට දෙන්න ඉපැයි. ඒ මන්ත්‍රීකමක් කිල්ලුවේ මගේ සුඛ විහරණේ උදෙසා නෙවෙයිනේ. කට ඇරියොත් නඩුවක් හින්දා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කළා මේ රට තුළ වෙමින් තියෙන සංස්කෘතික ආක්‍රමණය. මම ඒකට කියන්නේ සංක්‍රමණික සංස්කෘතික ආක්‍රමණය. මේ පිටින් ගෙනල්ලා මේ රට ඇතුළේ මිනිස්සු හදන ප්‍රශ්නයක් නෙවෙයි. පිටස්තරින් ගෙන මේ ගෝලීයව ඇති වෙලා තියෙන, මොකද ලෝකයේ රටවල් අකර්මණ්‍ය කරන වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ඉතින් කිසිවක් නොකියවන, කියන්නේ අපිට අපේ බහුතරයෙන් අපි දේවල් කතා කරනකොට ඇත්තටම මොකක්වත් දන්නේ නැහැනේ, කියවන්නේ නැහැනේ. එහෙම කියවන්නේ නැති
විමර්ශනශීලී නොවන තරකණයක් නැති පරිකල්පනයක් නැති අය අපි මේ කියන දේවල් දකින්නේ හිස් ප්‍රලාප හැටියට. නමුත් අපි රට පිළිබඳව ගෝලීය දේශපාලනය කලාපීය දේශපාලනය ඇතුළේ මේ ගෝලීය තත්ත්වයක් තුළ මේ රටේ සම්පත් කොල්ල කරන්න මේ රට අකර්මණ්‍ය කරන්න ඒ ආගමික මුහුණුවරින් එන මේ තත්ත්වයන් ගැන තමයි අපි වඩා සැලකිලිමත් වුණේ. මම රටේ ආර්ථික ගැනම කතා කරන්න ගිහිල්ලා නැහෙනේ. ඉතින් අර කලකිරීමක් තියෙනවා මේ විශාල වශයෙන්. ඇත්තටම මම පටපහුවේ කාලේ මම උත්සාහ කළා මට එක වෙලාවක මට මේ සිංහල කියන්නේ මේ මිනිස්සු නැති කොහේ හරි තැනකට ගිහිල්ලා ජීවත් වෙන. ඒ තරම් අයිසොලේට් වෙන. කියන්නේ ඒ තරම්ම කලකිරීමක් ඇති වුණා. එහෙම වෙන්නේ මම අර කිව්වේ කියන්නේ මොනව හරි දෙයක් අපිට තියෙන්න ඕනේ පෞද්ගලික එක්ක මම සල්ලි හම්බ කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් මහා ගොඩනැගිලි හදාගෙන තියෙන්න ඕන ඔය කියන අයත් එක්ක එකතු වෙලා. ඉතින් එහෙම මෙලෝ දෙයක් ඒ කියන්නේ අබමල් රේණුවක දෙයක් ජීවිතේ මේ Tamange සුඛ විහරණය උදෙසා ගොඩනගා ගත්තේ නැතුව ජීවිතයටවත් තුන්හිතකවත් නොහිතපු දේවල් අර අන්තර්ජාලයේ හරි මේවා කියනකොට දෙයනේ කොහොමද අපි Tamange අම්මගේ මුණ බලන්නවත් බැරි තත්ත්වෙට ඒ කියන්නේ මනස කඩන් වැටෙනවා. එහෙම කමක් නැහැ ඇත්තටම ඒවා පරිභෝග කළා නම් ඒ කණ්ඩායම අදත් ඉන්නවා කවුරු බලයට Tamange පා පිට ප්‍රශ්නයක් නැහැනේ අපි කොහොම කරන්නේ. දැන් අපිට ඔච්චර ගහන්නෙත් අපි සමාජෙට දැනන හින්දානේ. ඉතින් ඇත්තටම කලකිරීමක් විශාල වශයෙන් තියෙනවා. අවංකවම ගත්තොත් මේ නඩු කරලා තිබුණා නම් අවුරුදු කීපයකට කොහේ හරි රටකට ගිහලා ජීවත් වෙන්න තමයි. මොකද මේ එකක් මේක ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද අපි හෘදයාංගමව මේ රට පිළිබඳවනේ කතා කළේ. අපි හැමදේම ගැන කතා කළේ නේ. අපි කතා කළේ රටේ මේ පුරාවස්තු සංහාරය, ආගමික වශයෙන් කරන මේ කෝලාහලය, සංස්කෘතික ආක්‍රමණය, සමාජ බෙදුම්වාදය ගැන කතා කළා මිසක් අපි අනිත් දේවල් කතා කරන අපිට එහෙම දැනුම නැහැනේ. ආර්ථිකය හසුරුවන්න අපි ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙනවායි. ඉතින් අපි දකින දේවල් කතා කළා භික්ෂුන් වහන්සේලාට. කියන්නේ හැමෝටම පැවරිච්ච යුග කාර්යයක් තියෙනවානේ භික්ෂුන් වහන්සේලා හැටියට. අපට පැවරිච්ච ඓතිහාසික දේශපාලන භූමිකාව අපි නිරූපණය කළා. ඒ වගකීම අපි ඒ වගකීමෙන් අපිට මිදෙන්න බෑ. ඉතින් ඒ ඓතිහාසික යුග කාර්යය සම්පූර්ණ කළා මිස වෙන කිසිම කාගේ හරි මෙහෙයවීමකට හරි එහෙම අපි බබ්බුද මං හැමදාම කියන වගේ මගේ එකම නායකයයි බුදුහාමුදුරුවෝ විතරයි. එහෙම නැතුව මේ අවුරුදු පහෙන් පහටන මේ පිරිහුණු දේශපාලකයෝ නෙමෙයි අපේ නායකයෝ. හැබැයි මේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න වෙනවා අපිට. ඉතින් ඒ නායකයන්ගේ පිරිහීම දැකලා තමයි අවසාන විග්‍රහයේදී ගෝඨාභය වගේ කෙනෙක් ඒ පුජ්‍යලයේ ගැනනේ අපි සැලකුවේ. සිංහලයේ මේ රටේ නායකය වෙන්න ඕන, මේ රට ආරක්ෂා කරගෙන ඉස්සරහට ගෙනියන්න නම් ඒකට සිංහල මිනිස්සුන්ට මේක කරන්න පුළුවන් කියන මතවාදයේ හැදීමේ වරද නෙමෙයි ගුටි ගන්නෙ. ඉතින් ඒගොල්ලොත් ඒ බලයට අවිල්ල කරපු කෙංගිඩියක් නැහැනේ. මං කියන්නේ අනෙක් පැත්තෙන් ගත්තොත් මේක විනාශ කරගත්ත මිසක් ඉතින් ඒකට මට විතරක් ඒකට වගේ කියන්න පුළුවන් කමක් නැහැනේ. නමුත් මේ මොහොතේ ඉතාව කීවෙන් කියන්නේ ඒ පත්වෙච්ච නායකයෝ මේක අතහැරලා ගියත් දාලා ගියත් මේ 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 සිංහල බෞද්ධ ජාතිකවාදී වැඩපිළිවෙල ඒ මතවාදය අපිට පරාජය වෙන්න දෙන්න බෑ. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඉතින් දැන් අපිට පේනවා පොඩි පොඩි මේ හිස් ලබු කබල් මතු වෙලා එක එක දේවල් කතා කරනවා. අපි ඒව දිහත් උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. නමුත් වෙලාවක් එයි එතෙන්දී ඒ වගේ කිව යුතු පාර්ශවයන් එක අපි නැවත වතාවක් අලු ගහලා දාලා නැගිටලා මේක නිවැරදි දිශාවකට මෙහෙවනවා. ඒකේ යම් කලකිරීමක් නැතුව නෙමෙයි විශාල වශයෙන්. මොකද මම මතකයි මේ ඔය අරගල වෙලාවේ බෝඩ් අල්ලගෙන හිටියේ අපේ නම් පවා පින්තූර පවා ගහගෙන හෝරුවේ. දැන් එහෙම දැන් මම මට හොරා කියලා කියනකොට දෙයිනේ මේ ලුණු බිකක දෙයක් මහජනයා සතු මුදලකින් පරිභෝග කරලා නැත්තම් හරි වේදනාවක් ඇති වෙනවනේ. ඉතින් ඒක නැත්තරම කලකිරීමක් කියලා. ඉතින් හැබැයි වෛරයක් නැහැ. හරි වේදනාව ඒක සාමාන්‍ය දෙයක්. මොකද මාත් මිනිස්සේ ඕගොල්ලන්ට වගේ මේ වේදනාව දුක අපි හැමෝටම විමුක්තයි. ඉතින් මමත් ඒ ඒ ඒ අත්දැකීම තුළ ඉන්නවා.